COVID-19 රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමත් එක්ක හැමෝගෙම අවධානය ඒ පැත්තට යොමු වෙලා තියෙන්නේ. මෙන්න මේ කාලය තුලදී ඒ කියන්නේ අපේ අවධානය වෙනත් රෝගයක් වෙතට යොමු නොවුන කාලෙදී ලොව පුරා අපේ පුංචි ළමුන් වෙත රෝග අවධානමක් පැතිර යනවා කියලා තොරතුරු දැනගන්න ලැබුණා. මේ වන විට ලංකාවෙනුත් සුළු වශයෙන් මේ රෝගය වාර්තා වෙලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ නිසා අපි හිතුවා අද මේ රෝග තත්ත්වය ගැන ඔයාලව දැනුවත් කරන්න. මේ රෝගයේ නම තමයි කවසාකි. 1967 පමණ ජපානයෙන් තමයි මේ කවසාකි රෝගය මුලින්ම හඳුනාගෙන තියෙන්නේ. ડોක්ටර් තොමිසකු කවසාකි නම් වෛද්‍යවරයා තමයි මේ රෝගය හොයාගෙන තියෙන්නේ. මේ රෝගයේ නිශ්චිත හේතුවක් තාමත් සොයාගෙන නැහැ. නමුත් කිසියම් ආසාදිත අංශුවක් හෝ කිහිපයක් මේකට හේතු වෙනවා කියලා තමයි අනුමාන කරන්නේ. දරුණු වෛරස් වලින් පෙළෙන දරුවන්ට මේ රෝගයේ වැළඳීමේ අවධානම වැඩි. දැනට ව්‍යාප්ත වෙලා තියෙන COVID-19 ආසාදනය වුණු දරුවන්ට පළපාන බවට තමයි විද්‍යාඥයන් සැකපල කරන්නේ. රෝගයේ මුල් අවදියේම හඳුනාගෙන ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි. රෝග ලක්ෂණ ඇතිවීම පටන්ගත් දිනේ ඉඳලා පළමු දින 10 තුල රෝගේ හඳුනා ගන්න නොහැකි වීම හෝ ප්‍රතිකාර සඳහා ප්‍රමාද වීමත් එක්ක දරුවන්ගේ හදවතට බරපතල සංකූලතා ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි අපේ වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ. මේ රෝගේ රෝග ලක්ෂණත් එක්ක මේ රෝගේ වර්ග දෙකකට විස්තර කරනවා. එකක් තමයි කම්ප්ලීට්, අනිත් එක තමයි ඉන්කම්ප්ලීට්. රෝග ලක්ෂණ තිබීම නොතිබීම මත තමයි තීරණය වෙන්නේ මේ වර්ග දෙකට අදාළ වෙන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු රෝග ලක්ෂණ මොනවද කියලා. පළවෙනිම එක තමයි උණ. දින 5ක් හෝ වැඩි කාලයක් පවතින තද උණ. ඇතැම් වෙලාවට ප්‍රතිකාර රහිතව උණ සති කීපයක් පවතින්නත් පුළුවන්. මේ කවසාකි රෝගයේදී විශේෂ අවධානය දෙන්නේ මේ උණට තමයි. තවත් රෝග ලක්ෂණ බොහොමයක් තියෙනවා. දැන් අපි බලමු ඒ මොනවද කියලා. අත් සහ කකුල් වල වෙනස්කම් ඇති වෙන්නත් පුළුවන්. ඒක විස්තරාත්මකව කිව්වොත් අත් සහ පත්ල රත් පැහැ ගැන්වීම සිදු වෙනවා. ඒ වගේම තමයි කකුල් සහ අත් ඉදීමීමක් වගේම පසු කාලීනව ඇඟිලි තුඩු වල හැම යාමක් දක්නට ලැබෙන්නත් තියෙනවා. තව දෙයක් තමයි සමේ රතු පැහැති ලප මතුවීමක් දකින්න පුළුවන්. ඇස් රතු වීම, තොල් සහ මුඛය ආශ්‍රිත වෙනස්කම් ඇති වෙන්නත් පුළුවන්. ඒකෙදි ස්ට්‍රෝබෙරි නැත්තම් රතු පැහැති දිව වගේම වියලි රත් පැහැවුණු තොල් වගේ තමයි මේ රෝගේ දකින්න පුළුවන් වෙන ලක්ෂණ. උගුරේ අපහසුතා ඇති වෙන්නත් පුළුවන්. හිස පිටුපස හෝ බෙල්ල ආශ්‍රිත වසා ගැටිති ඉදිවීමකුත් සිදු වෙනවා. දැන් අපි කතා කළේ මතු පිටින් මේ රෝගයේ පෙනෙන ලක්ෂණ ගැනනේ. අපි දැන් බලමු අභ්‍යන්තර වශයෙන් මේ රෝගයේ ලක්ෂණ කොහොමද කියලා. මේ රෝගයේදී හෘදය ආශ්‍රිතවත් ගැටලු ඇති වෙන්න පුළුවන්. හෘදයේ කිරීටක දමනි පවා හානිවීමක් මේ රෝගයේදී සිද්ධ වෙනවා. ඒ හේතුවෙන් හෘදයාබාධත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මස් පිඩු හා හන්දි වේදනාව ඇති වෙන්නත් පුළුවන්. වමනය, පාචනය, බඩේ කැක්කුම වගේ විතරක් නෙමෙයි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ගැටලු නිර්මාණය වෙන්නත් පුළුවන්. නොසන්සුන්කම, කන් නැසීම අඩුවීම වගේ ස්නායු ගැටලුත් මේ රෝගයේදී රෝග ලක්ෂණ විදිහට පෙන්නුම් කරනවා. ලෝකයේ බොහෝ රටවල්වල ව්‍යාප්ත වුණු මේ රෝගය ලංකාව තුලත් සුළු වශයෙන්ම ව්‍යාප්තලා තියෙන බවට හොඳම සාක්ෂිය තමයි මේ වන විට කොළඹ ළමා රෝහලේ එවැනි රෝගී දරුවන් ප්‍රතිකාර ලබන බවට රෝහල්වලින් තොරතුරු නිකුත් කරලා තියෙනවා. මේ රෝගයට ගොදුරු වුණු දරුවෙක්ගේ මවක් තම දරුවට මේ රෝගයේ වැළඳුණු ආකාරය, ඒ ආශ්‍රිතව ඒ අය මුහුණ දුණු ගැටලු ගැන විස්තරාත්මකව දක්වලා තියෙනවා. මේක ලංකාවේ මවක්ගේ විස්තරයක් නෙමෙයි, පිටරට මවකගේ විස්තරයක්. ඇය දක්වන විදියට ඇයගේ දරුවගේ වයස අවුරුදු 6ක්. මුලින්ම මද වුණත් එක්ක බිබිලි, උදාසීනත්වය, මුඛ වේදනාව, ආහාර රුචි අඩුවීම දින 3ක් තිස්සෙම තිබුණ කියලා තමයි මේ අම්ම සඳහන් කරලා තියෙන්නේ. මුලින්ම මොවුන් මේ රෝගය හඳුනාගත්තු නිසා හදවතට හානි වීම වළක්ව ගන්න පුළුවන් වුණා කියලත් මේ අම්ම විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා.
විශේෂයෙන් අපි දැනගන්න ඕන දෙයක් තමයි මේක ස්වයන් ප්‍රතිශක්තිකරණ රෝගයක් නිසා ඒක දරුවගේ හෘදයට බලපෑම් ඇති කරන්න පුළුවන් කියන දේ. ඒ නිසා අපි මේ රෝගයේ මුල් කාලයේදීම හඳුනගන්න අත්‍යවශ්‍ය කාරණයක්. දැන් අපි මේ කවසාකි රෝගය හඳුනගත්තනේ අපි දැන් අවධානය යොමු කරමු මේ රෝගයට ප්‍රතිකාර කරන්න කොහොමද කියලා. අපි කලිනුත් හඳුනගත්තනේ මේ රෝගයේ වර්ග දෙකක් කියලා. ඒකෙදි එක් අවස්ථාවකදී අපි කලින් සඳහන් කරපු රෝග ලක්ෂණ සියල්ලන්ම පෙන්눔 කරනවන ඒ එක රෝග අවස්ථාවක්. තවත් රෝග අවස්ථාවක් තියෙනවා මේ රෝග ලක්ෂණ සියල්ලන්ගෙම එක් රෝග ලක්ෂණ අවස්ථාවක් විතරක් පෙන්눔 කරනවන. මෙන්න මේ විදිහට තමයි මේ රෝගයේ අවස්ථා දෙකකට, ඒ කියන්නේ කාණ්ඩ දෙකකට වර්ග වෙන්නේ. මේකෙදි ප්‍රතිකාර සිදු කරන අවස්ථාවේදී දරුවගේ බර අනුව ඖෂධ මාත්‍රාව නිකුත් කරනු ලබනවා. මේ ප්‍රතිකාර ආරම්භ කරන්න කලින් මේ රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂා තියෙනවා. ඒ පරීක්ෂාව විශේෂ පරීක්ෂාවක් නෙමෙයි. ඒක සාමාන්‍ය බැක්ටීරියා ආසාදිත ලක්ෂණයක සම්පූර්ණ රුධිර පරීක්ෂාවේ දක්නට පුළුවන් පරීක්ෂාවක්. මේ සඳහා ESR හා CRP පරීක්ෂා සිදු කරනු ලබනවා. මම හිතනවා අපේ අම්මලා දැන් මේ කවසාකි රෝගය ගැන දැනුවත් ඇති කියලා. තව දෙයක් ගැන ඔයාලා දැනුවත් වෙන්න ඕන. ඒ තමයි කවසාකි රෝගය හඳුනා නොගෙන ප්‍රතිකාර නොකළොත් ඒක භයානක තත්වයක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි වැඩිහිටි වියට පාතබනකොට විනාශකාරී බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ප්‍රතිකාරවලට යොමු වන විට නිසියාකාර ප්‍රතිකාර මාර්ගයට යොමු වීම ඉතාමත් වැදගත් කාරණයක්. මේ දිනවල රට තුල පවතින COVID-19 රෝග තත්ත්වයේ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ ඒ ආශ්‍රිතව මේ රෝගයේ ව්‍යාප්ත වීමේ අවදානම වැඩි නිසා නිරන්තරයෙන්ම Tamanගේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න ඕන කියලා. අද අපි අවධානය යොමු කරේ අපේ ඉදිරි අනාගතය ගැන. ඒ කියන්නේ අපේ දරුවන් ගැන. ඒ අය ආරක්ෂිත කිරීම අපේ යුතුකම. ඔවුන් ආශ්‍රිතව ව්‍යාප්ත වන කවසාකි රෝගය ගැන තමයි අද අපි අවධානය යොමු කළේ. ඒකෙදි කවසාකි රෝගයේදී කියන්නේ මොකක්ද, එහි ආරම්භය වගේම මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලත් අපි හොයලා බැලුවා. මේ රෝගය තමන්ගේ දරුවන්ට වැළඳිලද කියලත්, අපේ අම්මලට අඳුනගන්නේ කොහොමද කියලා අපි විශේෂ කාරණා කිහිපයක් ඔයාලත් එක්ක කතා කළා. ඒ වගේම තමයි මේ රෝගය පරීක්ෂා කරන්නේ කොහොමද, ඒ වගේම මේ රෝගයේ ප්‍රතිකාර කොහොමද කියලත් අද අපි අවධානය යොමු කළා. අද අපේ විස්තර ඉදිරිපත් කිරීමත් එක්ක අපේ අම්මලා දැනුවත් වුණා, වගේම ඉදිරියටත් අපේ දරුවන් ගැන අවධානය යොමු කළා. දරුවන් මේ උවදුරින් බේරා ගනිමු. ඉදිරි අනාගතයත් ආරක්ෂිතව ගොඩනගමු.